කාගෙන් ගෙඩියක් කඩා ගන්න හරි ගෙදරක පිරිමි දරුවෙක් ඉන්න ඕන කියලා ඉස්සර කියමනක් තිබුණා. හැබැයි මේ කියමන දැන් නම් ඒ තරම් වලංගු වෙන්නේ නැහැ. මොකද දැන් බිමේ ඉඳන්ම ගෙඩි කඩා ගන්න පුළුවන් ගස් ඕනතරම් හැමතැනම තියෙනවා. මේ සියල්ලම ලැබෙන්නේ ශාකවල ප්‍රජනන ක්‍රියාව මිනිසාගේ අනසකට යට කර ගැනීමත් එක්ක ශාකවල වර්ධක ප්‍රචාරණය යොදාගෙන මේ විදිහට අපිට ඕන විදිහට මේ ශාක අපේ ආකර්ෂණයෙන් නැත්නම් අපේ අවස්ථාවලට අවශ්‍ය විදිහටම වින් කරගෙන තියෙනවා. ශාකයක මෙන්ම ඕනෑම ජීවියෙක්ගේ ප්‍රජනන කාර්යය ගත්තාම අපි දන්නවා ප්‍රජනනය කියලා කියන්නේ ජීවියෙක් තම ජීවියෙක් බිහි කරන ක්‍රියාවලිය. ප්‍රජනන ක්‍රියාවලිය අපිට අවස්ථා දෙකකට බෙදා ගන්න පුළුවන්. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය කියලා. ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු අපි කියනවා ස්ත්‍රී ජන්මාණු සහ පුරුෂ ජන්මාණු එකතු කරලා මේ සිදු කරන ප්‍රජනනය තමයි ලිංගික ප්‍රජනනය කියලා අපි හඳුන්වන්නේ. ඒකම ජන්මාණු හාවීමකින් තොරව සිදු කරන්නා වූ ප්‍රජනනය අපි හඳුන්වනවා අලිංගික ප්‍රජනනය කියලා. මේ අලිංගික ප්‍රජනනය සිදු කරන ප්‍රධාන ක්‍රමවේදය තමයි වර්ධක ප්‍රචාරණය කියන ක්‍රමවේදය. වර්ධක ප්‍රචාරණ ක්‍රමවේදය යොදාගෙන ශාකවලින් නව ශාක සාධන ක්‍රියාවලිය අද දවසේ අපි කතා කරන මාතෘකාව ගස් සදන ගස්. මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේ අපි ඇවිල්ලා ඉන්නවා අබේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය වෙත. අපි බලමු මේ ස්ථානයේ ඉඳලා ශාක ප්‍රචාරණය කරන විවිධ ක්‍රම මොනවද. ඒ එක්කම මේ විවිධ ක්‍රමත් එක්ක ශාක බෝ කරගන්නේ නැත්නම් ශාක ප්‍රචාරණය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. ඇතම් ශාක තියෙනවා මේ වගේ බීජ හටගන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සමහර ශාක වල බීජ හටගත්තත් මේ බීජ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. එවැනි ශාක සඳහා යෝග්‍යම ක්‍රමය වෙන්නේ වර්ධක ප්‍රචාරණ ක්‍රමය යොදා ගන්න එක. වර්ධක ප්‍රචාරණය කිව්වහම ස්වභාවික වර්ධක ප්‍රචාරණය සමහරට කඳන් යොදාගෙන එහෙම නැත්නම් අංකුර යොදාගෙන එහෙම නැත්නම් දාවක යොදාගෙන මේ විවිධ ක්‍රමවලට අපි සිදු කරනවා. මේ වර්ධක ප්‍රචාරණයේ තියෙන සුවිශේෂීත්වය නිසාම කෘතිම වර්ධක ප්‍රචාරණයට මිනිසා විශේෂයෙන් යොමු වෙලා තියෙනවා. අපේ කෘෂිකර්ම ශාස්ත්‍රයේදී වර්ධක ප්‍රචාරණයේ කෘතිම යොදා ගන්න එක අද කාලේ බලනකොට බහුලව මේ දෙන අවස්ථාවක් වෙනවා. අපි මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න මුණ ගැහුණා දේවිකා ගජනායක මහත්මිය. අපි එතුමගෙන් අහලා බලමු ශාක වලට මේ වෙනකොට අපි යොදා ගන්න කෘතිම වර්ධක ප්‍රචාරකම් මොනවද? අද වෙනකොට විවිධ වර්ධක ප්‍රචාරණ ක්‍රම යොදා ගන්නවා. එතනදී ප්‍රධාන වශයෙන්ම ශාකයේ කියන්නේ වර්ධක කැබලි. කැබලි කියන එක යොදා ගන්නවා. කැබලි කිව්වහම විවිධාකාරයේ කැබලි. ඒ කියන්නේ අතු කැබලි වෙන්න පුළුවන්. ඒ වගේම මුල් කැබලි, පත්‍ර, ඒ වගේ දේවල් යොදා ගන්නවා. අනිත් දේවල් තමයි වර්ධක ප්‍රචාරණදී ශාකයේ බද්ධ කිරීම, ඒ වගේම අතු බැඳීම, එහෙම නැත්නම් ලේයර් කිරීම, ඒ වගේම පටක රෝපණය කියන තාක්ෂණයන් බහුලවම යොදා ගන්නවා. හොඳයි දේවිකා මාත්මිය. එතකොට මේ කතා කරපු වර්ධක ප්‍රචාරණ ක්‍රමවල අර කැබලි යොදා ගැනීම, එහෙම නැත්නම් දණු කැබලි මුල්ලද්දවා ගැනීම කියන ක්‍රමය කොහොමද අපි අපේ දරුවන්ට කියලා දෙන්නේ? ඒ දණු කැබලි මුල්ලද්දවා ගැනීම කිව්වහම ඒක ටිකක් විස්තර කරන්න ඕනේ. මොකද දණු කැබල්ලක් කිව්වහම ශාකයක විවිධ විශේෂවල විවිධ ආකාරයේ දණු කැබලි තමයි තියෙන්නේ. සමහර ඒවා තියෙනවා මාංශලේ කියන්නේ පුංචි ශාක, සමහර ඒවා තියෙනවා කාෂ්ටීය ශාක, ලිග්නි භවනේ වුණු ශාක. ඉතින් ඒ අනුව අපි ශාක විශේෂයට සුදුසු විදිහ අතු තෝරගන්න ඕනේ. සාමාන්‍ය වශයෙන් පොදුවේ ගත්තොත් අපි කියනවා මේ කාෂ්ටීය අත්තක්. ඒ කියන්නේ ලිග්නි භවනේ වූ පරිණත අත්තක්. මේක හැම ශාකයකම මේ වගේ අතු බහුලම නැහැ. तर मे वगे अत्क गत्त मे वगे तरम को सामान्य वसरा पितर वायसवेन अवस्थावट पत्न मे तत्व अत्क पत्न मे वगे कपीट प्रधान वशन कोटा स्तूनकट व्यंकरा पुलवा एक तम अग्रस्त सहित ला दंडकनिक अनीक नुमेरु एक कुलपाट कंद सहित अडदल दंडकनिक අනිත් කොටස තමයි මෝර පුදුබුරු පැහැති කඳක් සහිත කාෂ්ටීය ලිග්නි භවනයේ ඌ කොටස් විදිහට. එතකොට අපිට ඒ විදිහට ශාකයක අත්තක් කොටස් කරන්න පුළුවන්, කැබලි කරන්න පුළුවන්. එතකොට අපි එහෙම ඒ වගේම තමයි මේව සඳහා අත්තක් තෝරා ගනිද්දි බොහෝ විට තෝරා ගන්න ඕනේ ඒකේ දලු නැති මල් අංකුර, ඒ කියන්නේ පුෂ්ප අංකුර,
පල රෝගී කොටස් නැති නිරෝගී අත්තක් තමයි මේ සඳහා තෝරගන්න ඕනේ. එතකොට මේ වගේ අත්තක් තෝරගත්තොත් අපි මේක කොටස් කීපයකට බෙදුවොත් දැන් මේ වගේ එක මේ මල් ලංකුර වගේ තියෙනවා නම් අපි ඉවත් කරන්න ඕනේ. ඒ වගේම හැම වෙලාවෙම සාමාන්‍යයෙන් දල්ලක් එක්ක ගන්නවා නම් ලා දණ්ඩ කියන කොටස අග්‍රස්ත කොටසයි පර්ව දෙකක් තුනක් සහිත අත්තක් තමයි තෝරගන්නේ. ඒ අත්තකදී අපි මේ අත්ත හැම වෙලාවෙම ඇලේට අංශක 45ක් ආනතියකට තමයි කපන්නේ. ඒ වගේම තමයි මේ අතු යොදා ගන්න ඕනේ සිසිල් වෙලාවකදී තමයි මේ අත්ත ගහින් වෙන් කරන්න ඕනේ මව් ශාකයෙන්. ඒ ශාකයෙන් වෙන් කරලා වෙන් කරගත්ත විගසම මේ අත්ත අතු කැබැල්ල ජල බඳුනකට දානවා නම් හොඳයි. එතකොට අපේ පැලවීම ගොඩක් සාර්ථකයි. එතකොට මෙහෙම අතු ගත්තොත් දැන් මේ කොටස ගත්තොත් අපිට කියන්න පුළුවන් මේක අග්‍රස්තය. මේක මෙහෙම ඇල කැපුමක් දාන්න ඕනේ. ඒක කපපු ගමන් අපි අනිවාර්යෙන් වතුරට දාන්න ඕනි. මේක කපන්නත් ඕනේ අනිත් එක මේ ගැටයක් ආශ්‍රයෙන්. මෙතන ගැටයක් තියෙනවා. මේ ගැටයක් කිට්ටුවෙන් තමයි කපන්නේ. ඉතින් අග්‍රස්ත කොටසක් ගත්තොත් බොහෝ විට අපි අග්‍රස්ත කොටසම ඉතුරු කරනවා. ඒ කියන්නේ මේ අග්‍රස්තේ පත්‍ර අයින් කිරීමක් කරන්නේ නැහැ. මේ වෙලාවේදී මෘදුයි මාංශලයි අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය හොඳ ඒ කියන්නේ මුල් ඇදීමට සුදුසු තත්වයේ තියෙනවා. මේ වගේ ලා දණ්ඩක් ගත්තොත් අපි අඩදල දණ්ඩක් ගත්තොත් ඒකේ පල්ලෙහාම පත්‍ර ටික අයින් කරලා උඩ පත්‍ර ටික ඉතුරු කරන්න ඕනේ. ඒ වගේම දල දණ්ඩක් ගත්තත් අපිට අවශ්‍ය නම් පුළුවන් මේ සම්පූර්ණ පත්‍රම ඉවත් කරන්නත්. මොකද මෙයාගේ සංචිත ආහාර තියෙනවා. නමුත් මෙයාට අවශ්‍ය ඔක්සිජන් කියන හෝමෝන සාන්ද්‍රණය එන්සයිම සාන්ද්‍රණය ටිකක් මුල් ඇදීම සඳහා දුර්වලයි මේ වගේ අත්තක. ඊට පස්සේ අපිට මේ මුල්ලද්දීම ඉක්මන් කරන්න. එහෙම නැත්නම් විශාල අතු ප්‍රමාණයක් මුල්ලද්දව ගන්න ඕන නම් අපිට කෘත්‍රිමව ලබාගත් ඔක්සිජන් වෙනදපොලේ තියෙනවා විවිධ ඔක්සිජන් කියන හෝමෝනයක් වෙන ඒ ඔක්සිජන් එතකොට ඔක්සිජනයක් විදිහට අපි පාවිච්චි කරන්නේ IBA කියන්නේ ඉන්ඩෝ නියුට්‍රික් ඇසිඩ්. ඒවා විවිධ ආකාරයෙන් තියෙනවා ඝන ද්‍රව සහ ජෙල් විදිහට. ඒ ආකාර තුනම අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතනදී අපි කරන්නේ මේ අපේ කපාගත්ත ගැටේ ආසන්නයෙන් ඇල කැපුමක් දැම්ම අත්ත මේ හෝමෝන ද්‍රාවණයක මෙහෙම ගිල්වලා ගන්නවා. මේ හැම අත්තක් මේ විදිහට අපිට පුළුවන් හැම තිස්සෙම මේ යට වෙන කොටසේ පත්‍ර අයින් කරන්න ඕනි. අපි පත්‍ර අයින් කරේ නැත්නම් මේ අත්ත හොඳට මේ හිරවීමක් වෙන්නේ නැහැ. හෝමෝන කුඩුවල මෙතනින් දැන් අපි පාවිච්චි කරන කුඩු අයින් මේ ගිල්වලා අරගෙන අපි පාවිච්චි කරන භාජනය මොකක් හරි අපේ මේ බඳුන් ගත කිරීමට පාවිච්චි කරන භාජනේ මේ වගේ සිදුරක් විදෙනවා. මේකට අවශ්‍ය තරම් ජලය යොදලා තියෙන්නේ. නැවත ජලය දීමක් අවශ්‍ය නැහැ. ඒ වගේ ජලය යොදපු එක ඒ වගේම තමයි මේ අත්ත කෙලින්ම අපි මේකට තියලා නින්නෙත් නැහැ. සාදාගත්ත සිදුර ඇතුලේ තමයි මේ වගේ අත්ත ගිල්ලන්නේ. සාමාන්‍යයෙන් ගැටයක් දෙකක් මේ යටට පස්සේ යටට යන විදිහට තමයි මාධ්‍ය තුලට යන විදිහට තමයි මේක සකස් කරන්නේ. මේ වගේ හොඳට තදට සකස් කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ වගේ විවිධ බඳුන් විවිධ ප්‍රමාණයේ බඳුන් අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපේ සම්ප්‍රදායික ක්‍රමය තමයි සීතල අඳුරු තැනක හෙවණක තැම්පත් කරලා තියෙන එක. ඉතින් එහෙම කරොත් බොහෝ විට මුල් අද්දවා ගැනීමේ ප්‍රතිශතය අතුවල ටිකක් අඩු වෙන්න පුළුවන්. ඒක නිසා අපි අලුතින් කරන්න පුළුවන් අපිට ඕන නම් මේ අතු සඳහා මුල් අද්දවා ගැනීමේ සුදුසු විදිහට පරිසර තත්ත්වයේ යෝග්‍ය විදිහෙන් සකස් කරනවා. ඉතින් ඒ එතකොට අපිට උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරලා කියන්නේ ප්‍රචාරක ව්‍යුහ කියන ඒකකයක් තුල තිබ්බොත් අපිට වැඩි අතු සංඛ්‍යාවක් මුල් අද්දවා ගන්න පුළුවන්. වඩාත් සාර්ථකයි සාමාන්‍ය හැමනි තියෙනවට වැඩිය. ඉතින් අපිට ඒකෙදි සරලවම කරන්න පුළුවන් ක්‍රමේ තමයි මේ වගේ බඳුනක් වගේ එහෙම නැත්නම් මේ වගේ බඳුනක් වගේ දෙයක් ගත්තොත් අපි මේක මෙන්න මේ වගේ විනිවිද පේන පොලිතින් එකක් ගන්නවා. මේක විවිධ ක්‍රමයකට ඕගොල්ලන්ට ගෙවල්වලදී නම් පස්සේ තියෙන දේවල් එක්ක සකස් කරගන්න පුළුවන්. මේ වගේ කොටු කැල්ලක් හිටවලා මෙහෙම මේක මේක ඇතුලෙන් යොදන්න. හැබැයි මෙතනදි මෙන්න මේ වගේ ස්වභාවිකවම සීල් වෙනවා නම් ඒ තරම් දෙයක් යොදන්න අවශ්‍ය නැහැ. මේක හොඳටම තදට සම්බන්ධ වෙලා හිටිනවා නම් එහෙම නැත්නම් අපිට මේ මෙන්න මේ වගේ රබර් බෑන්ඩ් එකක් දාලා මේක හොඳට සීල් වෙන්න තිබ්බොත් තියලා හෙවන තැනක තියන්න ඕනි. මේක හොඳට සීල් වෙලා හිටිනවා.
එතකොට මෙතනදී පරිසරය පාලනය වීමක් වෙනවා. මේ පරිසරය පාලනය වුණාම අපේ මුල් ඇදීම වඩා සාර්ථකයි දින 21ක් වගේ තියලා ඒකත් විශේෂ අනුව වෙනස් වෙනවා. දින 21දී වගේ මේක ආවරණය අයින් කරලා සෙවන තැනක තියලා අපිට අතු සාර්ථකව මුල් අද්දව ගන්න පුළුවන්. වර්ධක ප්‍රචාරණයේ සරලම ආකාරයේ විදිහට අතු කැබල්ලක් මුල් අද්ද ගන්න කොහොමද කියන එක දැන් අපි සොයා බලුවා. මෙතනින් පස්සේ අපි බලමු ශාක අත්තක් ශාකයේ තිබියදී මුල් අද්ද ගන්න ක්‍රමය එහෙම නැත්නම් ලේයර් කිරීම සිදු කරන්න කොහොමද කියන එක. ශාක අතු කැබල්ලකින් නව ශාකයක් බිහි කර ගන්න තවත් විශේෂ ක්‍රමයක් තමයි අතු බැඳීම එහෙම නැත්නම් ලේයර් කිරීම කියලා අපි හඳුන්වන්නේ. අපි බලමු ලේයර් කිරීම සිදු කරන ක්‍රමවේද තියෙනවද එහෙම නැත්නම් ලේයර් කිරීමේදී භාවිතා කරන අමුද්‍රව්‍ය මොනවද මොන වගේ අත්අද්ද තෝරගන්නේ කියන කාරණාවත් ඒ වගේම ලේයර් කිරීම සඳහා මොන වගේ ශාකද යොදා ගන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව අපි සවිස්තරව න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකව අපි මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සඳහා මායික මේ වෙලාවේ රැඳී සිටිනවා මෙතන අපේ නිර්මිතා ලියනගේ මහත්මිය. මම එතුමියගෙන් අහනවා කොහොමද අපි මේ ලේයර් කිරීම එහෙම නැත්නම් අතු බැඳීම කියන කාරණාව सिद्ध කරන්න කියන එක. ඔව් ශාකයකට සම්බන්ධයෙන් තිබීදීම අපි අත්තක් මුල්ලද්දවා ගැනීම තමයි ලේයර් කිරීම කියලා හඳුන්වන්නේ. එතකොට ලේයර් කිරීම අපිට ආකාර කීපයකට කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් අපි හඳුන්වා දෙන්න පුළුවන් අපිට. එකක් වායර් ලේයර් කිරීම අනිත් එක භූමි ලේයර් කිරීම. එතකොට මේ වායව අතු බැඳීමකදී අපි සිදු කරන ක්‍රියාමාර්ගය මොනවද? කොහොමද අපි ඒ සිද්ධ කරන්නේ? ඒ පරණ තත් අපි තෝරගන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් විශ්කම්බය කඳේ විශ්කම්බය මිලිමීටර 10ක් 15ක් වගේ ප්‍රමාණික අත්තක් අපිට තෝරගන්න පුළුවන් මෙතෙන්දී. ඊට පස්සේ මේ අත්තේ සාමාන්‍ය පොඩි පොතු වලයක් අපි ඉවත් කරන්න ඕනේ. සෙන්ටිමීටර් 2.5ක පමණ මේ පරතරයක් තියෙන විදිහට පොතු වලයක් ඉවත් කරලා අපිට එතන එම ස්ථානයේට තෙත කොහොබත් කුට්ටියක් තියලා පොලිතීන් එකක් තියලා හොඳට අපිට වෙලා ගන්න ඕනේ. ඒ වගේම අපිට විශේෂයෙන් කියන්න පුළුවන් ඊට වඩා විශාල අතුත් අපිට විශ්කම්බේ ඊට වඩා වැඩි අතුත් අපිට ලේයර් කිරීම වගේ මුල් අද්දා ගන්න පුළුවන්. දැන් මේ නිර්මිතා මහත්මිය කිව්ව විදිහට අපි වායව අතු බැඳීමකදී පොතු වලලක් ඉවත් කරලා කොහොබත් වගේ මාධ්‍යයක් තියලා මේක වෙලීමක් සිද්ධ කරන කෙන කාරණාව තමයි පැහැදිලි කරුනේ. වායව ලේයර් කිරීම මෙන්න මේ ආකාරයට අපිට පෙන්වන්න පුළුවන්. මෙන්න මේ 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 ආකාරයට ලේයර් කරපු ශාක අත්තක් සාමාන්‍ය දින 21ක් විතර යනකොට හොඳ මූල මණ්ඩලයක් අපිට දක්නට ලැබෙනවා. මෙන්න මේ විදිහේ මූල මණ්ඩලයක් අපිට එතකොට දැක ගන්න පුළුවන්. ලේයර් කිරීම සාර්ථකව සිදු වුණොත් සුදු පැහැයෙන් මෙන්න මේ ආකාරයේ අපිට මූල මණ්ඩලයක් දැක ගන්න පුළුවන්. ඒ වගේම අපි විස්තරයක් කරලා බලමුද නිර්මිත මහත්මිය අපි භූමි ලේයරයක් එහෙම නැත්නම් භූමි අතු බැඳීමක් කරනකොට මොන වගේ ක්‍රියාමාර්ගද අපි අනුගමනය කරන්නේ? භූමි අතු බැඳීමේදී අපි කරන්නේ සාමාන්‍යයෙන් පහසුවෙන් භූමියේ දෙසට නැමිය හැකි අත්තක් තමයි මේ ලේයර් කිරීම හේවත් අතු බැඳීම සඳහා අපි යොදාගන්නේ. මෙතෙන්දිත් අපි සෙන්ටිමීටර 2ක පමණ පොතු වලයක් ඉවත් කරනවා එම පහසුවෙන් පොළොවට නැමිය හැකි අත්තේ. එතකොට භූමි ලේයර් කිරීම අපි ආකාර කීපයකට සිද්ධ කරන්න පුළුවන් කියලා කිව්වනි ඉස්සෙල්ලා. එතෙන්දී සරල ලේයර් කිරීම, සංයුක්ත ලේයර් කිරීම සහ ගොඩලි ලේයර් කිරීම විදිහට කොටස් තුනකට අපි සිද්ධ කරනවා. සරල ලේයර් කිරීමේදී අර අපි මුලින්ම කිව් විදිහට පොතු වලය සෙන්ටිමීටර 2ක විතර පොතු වලයක් ඉවත් කරලා එම ස්ථානය පස් මාධ්‍යකින් හෝ එහෙම නැත්නම් කොහොමත් වලින් ආවරණය වෙන විදිහට තියලා එම අත්ත හොඳට පොළොවට සම්බන්ධ වෙන විදිහට පුඤ්ඤක ආධාරයෙන් පොළොවට සම්බන්ධ කරගන්න ඕනේ. සංගීත ලේයර් කිරීමේදී අපිට සෙන්ටිමීටර 30ක් 40ක් අතර පරතරයක් ඇතුව කැපුම් පොතු වලයක් ඉවත් කිරීම හෝ එහෙම නැත්නම් අපිට V-shape එකේ V හැඩයට කැපුමක් සිදු කරලා එම අත්ත පොළොවට සම්බන්ධ කරගන්න පුළුවන්. තෙන්දී අපි අර හැම කැපුම් පෘෂ්ඨයකටම අපි අර භාවිතා කරන මාධ්‍ය යොදාගෙන හොඳට කුණ්‍යක් ආධාරයෙන් එම අත්ත පොළවට සවි කරගන්න පුළුවන්. ඒ වගේම අපි අත්ත කෙරවල, ඒ කියන්නේ අත්තේ දළු කොටස පොළවෙන් ඉහළට තියෙන්න ඕනේ.
මොකද ප්‍රභා සංශ්ලේෂණයේ සිදුවීම එම ආත්‍ය තියෙන පත්‍රවලින් සිද්ධ වෙනවා. එතන අපි මොන වගේ ශාකවලටද බහුලව මේ ලේයර් කිරීම කියන ක්‍රමවේදය භාවිතා කරන්නේ? බොහෝතරට අපි ලේයර් කිරීම භාවිත කරනවා පළතුරු වර්ගවලට රඹුටන් අඹ බෙරළු බේලි වගේ දේවල් වලට විශේෂයෙන්ම ලෙමන් ශාකවලට මේ ලේයර් කිරීම යොදා ගන්නවා. ඒ වගේම මල් වර්ග ලේයර් කිරීම සඳහා යොදා ගැනීම සිදු කරනවා. ශාක අතු බැඳීම් පිළිබඳව අපි න්‍යායාත්මකව වගේම ප්‍රායෝගිකව විමසා බැලීමක් සිදු කරා. අපි මීළඟට ශාක බද්ධ කිරීම පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක තොරතුරු සොයා බලන්න අපි යමු. ශාක බද්ධ කිරීම ස්ථානයේ ළඟ ශාක වර්ධක ප්‍රචාරණ ගැන කතා කරනකොට අපිට නිතරම අහන්න ලැබෙන නම තමයි එහෙම නැත්නම් ක්‍රමවේදය තමයි ශාක බද්ධ කිරීම කියලා කියන්නේ. ශාක බද්ධ කිරීම මේ තරම්ම ජනප්‍රිය වෙන්නේ අපිට කුඩා ඉඩමක් සහිත පවුලකට එහෙම නැත්නම් නිවසක අපිට පළදරන ශාකයක් හිටව ගන්න ඕනේ නම් අපි හිටනවා අති දෙවන්ත නැත්නම් විශාල වෘක්ෂයක් හිටව ගන්න එකේ අපහසුතාව වළක්ව ගන්න යොදවල තියෙන ඉතාම සාධාරණ ක්‍රමවේදය තමයි ශාක බද්ධ කිරීමෙන් ලබා ගන්න බද්ධ ශාක. අපි මේ මොහොතේදී කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නෙත් මේ ශාක බද්ධ කිරීම කොහොමද කරන්නේ, ඒකම බද්ධ කිරීම ක්‍රමශිල්ප මොනවද කියන කාරණාව පිළිබඳව. ශාක බද්ධ කිරීම පිළිබඳව වැඩි විස්තර කතා කරන්න ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ඔබට ලබා දෙන්න මේ මොහොතේ මාලික රැඳී සිටින්නේ ඔමාලි මහත්මිය. අපි එතුමියගෙන් අහලා බලමු ශාක බද්ධ කිරීම කියන්නේ කුමක්ද, ඒ වගේම මේක සිද්ධ කරන්නේ කොහොමද කියන කාරණාව. හොඳයි, බද්ධ කිරීම කියලා කියන්නේ කෘතිම අලිංගික වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. අපි දැන් බද්ධ කිරීම කියලා හඳුන්වන්නේ එක ශාකයක වායව කොටසක් සහ තවත් ශාකයක භූගත කොටසක් එකතු කරලා මේ දෙක එකට සම්බන්ධ කරලා නව තනි පැලයක් හදාගන්න එක තමයි බද්ධ කිරීම කියලා කියන්නේ. මේකේ විශේෂම අරමුණ තමයි ඔබතුමාට සඳහන් කළා වගේ කෙටි කාලයක් තුළ වැඩි අස්වැන්නක්. එහෙම නැත්නම් අපි හැම වෙලාවෙදිම කෘෂිකර්මාන්තයේදී බලාපොරොත්තු වෙන්නේ ඉහළ අස්වැන්නක්. උසස් ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්න තමයි අපි මේ බද්ධ කිරීම කියන එක ප්‍රධාන වශයෙන්ම කරන්නේ. එතකොට මෙහිදී විශේෂ කාරණා සඳහන් කරන්න ඕන. බද්ධ කිරීම කරනකොට එකම විශේෂයේ ශාකවලට හෝ එහෙමත් නැත්නම් එකම කුලයේ ශාක දෙකක් අතර තමයි බද්ධ කිරීම කරන්න පුළුවන් වෙන්නේ. අනිත් කාරණාව තමයි බද්ධ කිරීම සිදු කළ හැක්කේ කැම්බියම් පටක තියෙන පටකේ තියෙන එහෙම නැත්නම් ද්විබීජ පත්‍රි ශාකවලට පමණයි බද්ධ කිරීම සිදු කළ හැක්කේ. එතකොට දැන් මේ බද්ධ කිරීම කියන ක්‍රමවේදයේදී අපි අනුගමනය කරන බද්ධ ක්‍රම තියෙනවද? ඔව්, බද්ධ ක්‍රම 15ක් පමණ තියෙනවා. නමුත් ඒකෙන් ප්‍රධාන බද්ධ ක්‍රම දෙකක් තියෙනවා. ඒකට කියනවා අංකුර බද්ධය සහ රිකිලි බද්ධය කියලා. අංකුර බද්ධය අපි කියලා කියන්නේ බද්ධ කිරීමේදී අපි ගන්න තනි අංකුරයක්. මෙන්න මේ වගේ තනි අංකුරයක් භාවිත කරලා බද්ධ කිරීම කරනවා නම් ඒකට අංකුර බද්ධය කියලා කියනවා. රිකිලි බද්ධය කියලා කියන්නේ අංකුර කීපයක් සමන්විත රිකිලක් බද්ධ කරනවා නම් ඒකට රිකිලි බද්ධය කියලා කියනවා. බද්ධ කිරීමේදී අපි ප්‍රධාන ශාක ආකාර දෙකක් මම කලින් සඳහන් කරා ශාක කොටස් දෙකක් සම්බන්ධ කළ මේ ක්‍රියාවලිය කරන්න කියලා. එතකොට ඒකට ප්‍රධාන ශාක කොටස් දෙකක් යොදා ගන්නවා, ග්‍රාහකය සහ අනුජය කියලා. එතකොට ග්‍රාහකය කියලා කියන්නේ අපි ග්‍රාහකයෙන් බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙදිම හොඳ මූල පද්ධතිය. දැන් ශාකයක් වුණාම අපිට හොඳ මූල පද්ධතියක් තියෙන්නත් ඕන, හොඳ අස්වැන්නක් ලැබෙන්නත් ඕන. මේ කාරණා දෙකම අපි බද්ධ පැලයකින් බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ මූල පද්ධතිය හොඳ මූල පද්ධතිය කියන කොටස අපි මේ ග්‍රාහකයෙන් බලාපොරොත්තු වෙනවා. ග්‍රාහකයක් තෝරගන්නකොට අපි හොඳ කියන්නේ බීජ හොඳ බීජකින් තමයි බීජ තෝරගන්නේ. මේ බීජ පැල කරගෙන තමයි ග්‍රාහක ශාකේ නිර්මාණය කරගන්නේ. එතකොට විවිධ පළතුරු වර්ග අනුව අපි මේ බද්ධ කරන කාල සීමාව පළතුරු වර්ගෙන් වර්ගයට වෙනස් වෙනවා. එතකොට ග්‍රාහක ශාකයේදී හොඳ මූල පද්ධතියක් තියෙන්න ඕන. අනිත් එක තමයි ග්‍රාහක ශාකයේ තමයි පරිසරයට ඔරොත්තු දෙන්නේ. ඒක හොඳ පරිසරයට ඔරොත්තු දෙන ග්‍රාහක ශාකයක් වෙන්න ඕන, රෝග පලිබෝධ වලින් තොර වෙන්න ඕන. අන්න ඒක තමයි ග්‍රාහක ශාකයක්. ඒ වගේ ග්‍රාහක ශාකයක් තෝරගෙන තමයි අපි බද්ධ කිරීම කරන්නේ. අනිත් කාරණාව තමයි අපි මේ තෝරගන්න ග්‍රාහක ශාකය සක්‍රියව තියෙන්න ඕන. සක්‍රියව තියෙනවා. එතකොට සක්‍රියව තියලා අපි ගන්න අනුජය මෙන්න මේ වගේ ගන්න අනුජය අපි කියනවා සුප්ත අවධියේ තියෙන්න ඕන කියලා. සුප්ත අවධිය කියන්නේ
අංකුරය සක්‍රියමත් නැහැ. අංකුරය පුපුරලා මෝරන්න ආසන්න අවදී අංකුරයක් තමයි අපි ගන්න. එතකොට මේ ග්‍රාහකය සක්‍රියයි අනුජේ සුප්තයි මේ දෙක එකට සම්බන්ධ වුණාම තමයි හොඳ බද්ධ පෙළයක් අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම දැන් ග්‍රාහකය තෝරගන්න හැටි ගැන කතා කරා. ඊට පස්සේ අනුජේ. අනුජේ අපි හැම වෙලාවෙම අනුජේ තෝරගන්න එක්කෝ අංකුරයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් රිකිල්ලක්. ඒ අපි අනුජ ගන්න ශාකවලට කියනවා මව් ශාක කියලා. බද්ධ කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණාවටත් මේ අවධානය යොමු කරන්න ඕන. මව් ශාක නිවැරදිව නඩත්තු කරන්න ඕන. මව් ශාකේ හොඳට තිබුණොත් විතරයි අපි මේ ගන්න කියන්නේ සම්බන්ධ කරන අනුජ කොටස හොඳ ශාකයක් බවට පත් කරගන්න ඕන. එතකොට අපි ගන්න අනුජේ තෝරගන්නකොට හොඳට ඉර එළිය වැටෙන තැනකින් අනුජ තෝරගන්න ඕන. අනිත් එක තමයි මේ මෙන්න මේ වගේ ශාක පත්‍රයක් වැටෙන ස්ථානකින් තමයි මේ අංකුරයක් අපි තෝරගන්නේ. එතකොට මේ බද්ධ කිරීම සිදු කරනකොට මේ බද්ධ ස්ථාන කැපුම් සිදු කරන්න විශේෂ උපකරණ ඔබතුමීලා භාවිත කරන්න මොනවද මේක ගැන අපිට පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද මේ බද්ධ පිහිය පිළිබඳව? ඔව් මේ තමයි අපි මේ බද්ධ පිහිය කියන්නේ භාවිත කරන ග්‍රාහක ශාකයේ කපා ග්‍රාහක ශාකයේ නිවැරදි කැපුම යෙදුම් යොදන්න මේ බද්ධ පිහිය භාවිත කරනවා. සමහර ශාක වර්ග බද්ධ කරනකොට මට මෙතෙන්දි සඳහන් කරන්න ඕන ඒ කියන්නේ දැන් අපි ගොඩාක් අය හිතනවා බද්ධ කරනකොට බද්ධ පිහිය අවශ්‍යයි මේක නැතුව බද්ධ කරන්න බෑ එහෙම එකක් නැහැ. මේ බද්ධ පිහිය භාවිත කරන්නත් පුළුවන්. නමුත් විකල්පයක් විදිහට අපිට මේ පිහිය නිවසේදී වුණත් නිර්මාණය කරගන්නත් පුළුවන්. නමුත් අර කෙටි කාලීනව බද්ධ කරන ශාක කෝස් දූරියන් අලිපේර වගේ ශාක අපි බද්ධ කරන්නේ මාස එකහමාරකින් වගේ. අන්න ඒවට අපිට බ්ලේඩ් තලයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් බද්ධ පිහිය භාවිත කරනවා නම් ග්‍රාහක ශාකේ කැපුම නිවැරදිව දාගන්න මේ බද්ධ පිහිය භාවිත කරන්න මේ පැත්ත මෝහවත් හැම වෙලාවෙම තියාගන්න ඕන. අනිත් එක තමයි අපි මේක පාවිච්චි කරනකොට බද්ධ පිහිය පිරිසිදු බද්ධ කරු පිරිසිදු වෙන්න ඕන බද්ධ පිහිය පිරිසිදු වෙන්න ඕන. ඒ හැම එකක්ම නිවැරදිව තිබුණොත් විතරයි බද්ධය සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ අනිත් එක තමයි මෙන්න මේ සෙක්‍රටරිය. ඒ කියන්නේ බද්ධ අංකුර අපිට වෙන් කරගන්න මේ සෙක්‍රටරිය අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි බද්ධ පටි. ඒ කියන්නේ ග්‍රාහකය සහ අනුජය සම්බන්ධ කරලා අපි මේ මේ දෙක එකට සම්බන්ධ කරන්න මෙන්න මේ බද්ධ පටියෙන්. ඒතකොට මේ බද්ධ පටියේ ගේජ් 200 250 වගේ පොලිතින් වලින් තමයි හදාගන්න ඕන. ඒ කියන්නේ අපිට මෙහෙම මිලදී ගන්න නෑ. පොලිතින් අරගෙන අපි මේක ගානට කපලා ගන්න ඕන. සාමාන්‍ය සෙන්ටිමීටර 30ක් වගේ දිගට 1.5ක් විතර පල්ලයට තමයි මේ බද්ධ පටිය කපා ගන්න ඕන. මෙන්න මේ කාරණා තුන තමයි අපිට බද්ධ කිරීමේදී උපකරණ විදිහට අවශ්‍ය වෙන්නේ. අනිත් කාරණාව තමයි දැන් මම අර කලින් සඳහන් කරා වගේ කෙටි කාලීනව බද්ධ කරන ශාක බද්ධ කරනකොට අපිට බද්ධ පටිය භාවිත කරන්න ටිකක් අපහසුයි. ඒ හින්දා අපි මෙන්න මේ වගේ පොලිසෙක් නූල් භාවිත කරනවා බද්ධ සන්ධිය වෙලන්න. මේ බද්ධ කිරීම සිදු කරනකොට ඔබතුමිය අතින් කියවුනා බද්ධ ක්‍රම ප්‍රධානව දෙකක් ගැන. අපි මුලින්ම විස්තර කරමුද අංකුර බද්ධයක් කොහොමද සිදු කරන්න කියන එක. අංකුර බද්ධයක් මුලින්ම අපි කරන්න මෙන්න මේ වගේ ග්‍රාහක ශාකයක් තම අපි අංකුර බද්ධය සඳහා යොදාගන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේක පැන්සලක ඝනකම තියෙන්න ඕන. ඝනකම විදිහට පැන්සලක ඝනකම තියෙන්න ඕන. එතකොට අපි බද්ධ කරනකොට සාමාන්‍යයෙන් ඕනම බද්ධ පැලයක් බද්ධ කිරීමේදී බද්ධ පැලයට කියන්නේ අපි දැන් අද බද්ධ කරනවා නම් මේකට අද ජල සම්පාදනය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් දෙකකට විතර කලින් තමයි ජල සම්පාදනය කරන්නේ. ඒ කියන්නේ දැන් මේක තෙත්ව තිබුණොත් එහෙම බද්ධ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා බද්ධ කරන්න දවස් දෙකකට කලින් අපි මේකට ජල සම්පාදනය කරන්න ඕන. අනිත් එක මම කලින් සඳහන් කරා අපි ගන්න ග්‍රාහකය සක්‍රීය ග්‍රාහකයක් වුණොත් තමයි මේ බද්ධය සාර්ථක වෙන්නේ කියලා. ඉතින් සක්‍රීය ග්‍රාහකයක් බවට අපිට මේක හදා ගන්න පුළුවන් බද්ධ කරන්න දවස් 10කට වගේ කලින් මේ ග්‍රාහක ශාකවලට යූරියා ද්‍රාවණය නයිට්‍රජන් අඩංගු පොහොර ද්‍රාවණයක් දාලා මේ ග්‍රාහක ශාකය සක්‍රීය කරන්න පුළුවන්. මොකද අපිට මේ කඳ තමයි වැදගත් වෙන්නේ. කඳේ මාංශල බව ටිකක් වැදගත් වෙනවා මේ බද්ධ කිරීමේදී. එතකොට අපි මුලින්ම ග්‍රාහක ශාකයේ තෝරගෙන පස් මට්ටමේ ඉඳන් ඒ කියන්නේ මෙතන පස් මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර 15ක් වගේ උසින් තමයි බද්ධය කරන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් සෙන්ටිමීටර 15ක් උසින් කඳෙන් තුනෙන් එකක් ආවරණය වෙන පරිදි අපි සෙන්ටිමීටර 2.5ක විතර ඍජු කෝණාංශ කොටසක් කපා ගන්න ඕන පැච් එකක්. ඒ කියන්නේ අපි මේකෙදි මේ ඕනම තැනක් ඒ කියන්නේ සෙන්ටිමීටර 15ක් විසින් ඕනම ස්ථානයක බද්ධ කරන්න පුළුවන්. දැන් අපි බද්ධ කිරීමේදී තවත් දෙයක් කියන්න ඕන. මුලින්ම ග්‍රාහක ශාකය තමයි කැපුම දාගන්න ඕන. අපි දැන්
අනුජේ කැපුම දැම්මොත් එහෙම මේක අනුජේ පොඩි අනුජයක් ඒ හින්දා ඉක්මෙන්න වියලෙන්න බලනවා. ඒ හින්දා මුලින්ම ග්‍රාහක ශාකේ කපාගෙන ඊට පස්සේ තමයි අනුජය කපලා සම්බන්ධ කරන්න ඕන. ඊට පස්සේ අපි දැන් මේ ගෙනාව මව ශාක වලින් මේ මෙතන පත්‍රයේ වැටුන ස්ථානයක් තමයි අනු අංකුරයක් විදිහට අපි භාවිතා කරන්නේ. ග්‍රාහක ශාකය මම අර කිව්ව ප්‍රමාණයට ග්‍රාහක ශාකය පළමු වරම කපා ගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒ කියන්නේ ගොඩක් දක්ෂ බද්ධ කරුවෙක් වෙන්න ඕන. ඊට පස්සේ ඒ ප්‍රමාණයට මේ අනුජයත් කපා ගන්න. මේ කපලා මේ කොටස් දෙක එකට සම්බන්ධ කරලා බද්ධ පටි වලින් වෙලනවා. වෙලීමක් කරන්නේ. මේ වෙලීම කරනකොට අපි හැම වෙලාවෙම පහල ඉඳන් උඩට තමයි වෙලීම කරන්න ඕන. පහල ඉඳන් උඩට වෙලුවේ නැත්තම් අපි මේකට ජල සම්පාදනය කරනකොට බද්ධ සන්ධිය ඇතුළට වාතාශ්‍රය සහ ජලය ඇතුළ වෙන්න පුළුවන්. ඒ හින්දා අපි හැම වෙලාවකදීම බද්දේ වෙලනකොට පහල ඉඳන් උඩට තමා වෙලන්නේ. වෙලලා ඉවලා ගැටේ දානකොට පහලට හිටින්න දාන්න ඕන. මෙහෙම බද්ද කරලා ඉවලා දවස් අපි 15ක් ගියාට පස්සේ බද්ද සන්ධිය සාමාන්‍ය ප්‍රමාණයට සවි වෙලා තියෙන්නේ. ඒ වගේ අවස්ථාවේදී අපි බද්ද පටිය ලිහලා ඉවර වෙලා අංකුරේ චුට්ටක් උඩට මතු වෙන විදිහට නැවත උඩින් සහ පහලින් බද්ද පටියෙන් වෙලීමක් කරනවා. ඊට පස්සේ දවස් 21ක් ගියාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන් මේ බද්දය සාර්ථකද අසාර්ථකද කියන කාරණාව. බද්දේ සාර්ථක නම් මෙතන කොළපාට වෙලා සජීවීව තියෙනවා. බද්දේ අසාර්ථක නම් කළුපාට වෙලා බද්ද සන්ධිය මැරීමට ලක් වෙලා තියෙන්න පුළුවන්. එහෙම සාර්ථක වුණු බද්ද පැලවල අපි බද්ද සන්ධියට මේ තියෙන බද්ද සන්ධියට ප්‍රතිවිරුද්ධ දිශාවට, ඒ කියන්නේ මේ බද්ද සන්ධියට ප්‍රතිවිරුද්ධ දිශාවට ආනත කැපුමක් දාලා මේ ග්‍රාහක ශාකය අයින් කරන්න ඕනේ. ඉතින් මෙතෙන්දි කරන්නේ අර අග්‍රස්ත ප්‍රමුඛතාවය වගේ දෙයක්. එතකොට මේ මේකේ උඩ අග්‍රස්ත ප්‍රමුඛතාවය අයින් කරාම මේ පාර්ශ්වික අංකුර වර්ධනයනවා. මේ අංකුරේ වර්ධනයයි අපිට දැන් ඕනේ. මේක තමයි අලුත් ශාකය. එතකොට ඒක වර්ධනය ලබා ගන්න තමයි අපි මේ ග්‍රාහක ශාකය කපන්නේ. එතකොට බද්ද සන්ධියට සෙන්ටිමීටර 2.5ක් විතර උඩින් ආනතෝ මේ ග්‍රාහක ශාකය කපලා මේකේ ආලේප කරන්න ඕන. දිලිරනාශක හරි ලැකර් හරි ඒ වගේ දෙයක් ආලේප කරලා මේ අංකුරේ වියලන එක වළක්ව ගන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේ බද්ද පැලය නඩත්තු කරන්නේ තනි ශාකයක් විදිහට. එතකොට අංකුර බද්දයකදී මේ බද්ද ස්ථානයට අංකුරය සම්බන්ධ කරන්න කැපුමක් යොදන්න මොන හරි විශේෂ ක්‍රමයක් තියෙනවද? ඒ යොදන කැපුම් ආකාරය අනුව බද්ධ ක්‍රම වෙනස් වෙනවා. දැන් මම සඳහන් කරා බද්ධ ක්‍රම 15ක් පමණ තියෙනවා කියලා. එතකොට අංකුර බද්ධ ක්‍රම තියෙනවා 5ක් 6ක්. අපි හඳුන්වනවා පැච් බද්ධය, එච් බද්ධය, ටී බද්ධය, අයි බද්ධය වගේ අංකුර බද්ධ ක්‍රම ගණනාවක් තියෙනවා. එතකොට මේ යොදන බද්ධ ක්‍රමය අනුව තමයි, ඒ කියන්නේ යොදන කැපුම අනුව බද්ධ ක්‍රමය වෙනස් වෙනවා. අංකුර බද්ධයකදී ශාකයක අංකුරයක් තවත් ශාකයක ග්‍රාහකයකට සම්බන්ධ කරලා නව ශාකයක් ලබා ගන්න ක්‍රමය තමයි මේකෙදී මේ අපි සාකච්ඡා කළේ. ඒතර මාලි මහත්මිය, අපි රිකිලි බද්දිය ගැන කතා කරොත් ඒකෙත් සුවිශේෂිතා තියෙනවද? රිකිලි බද්දියේ මෙහෙමයි. දැන් අපි මේ රිකිලි බද්දියේ විශේෂම කාරණාව තමයි අපි රිකිලි බද්දියේදී භාවිතා කරන්නේ අංකුර කීපයක් තියෙන රිකිල්ලක් කියලා මම කියවනේ. එතකොට මව ශාකයකින් අපි රිකිලි වෙන් කරගන්නකොට රිකිලි බද්දියේදී විශාල ප්‍රමාණයක් රිකිලි වෙන් කරගන්න වෙනවා මව ශාකයෙන්. දැන් උදාහරණයක් විදිහට අංකුර බද්දේදී නම් මේක බැලුවාම ඔබතුමාට පේනවා මේකේ අංකුර ගණනාවක්ම තියෙනවා. අපිට එතකොට මේ හැම එකකින්ම බද්ද පැලයක් නිර්මාණය කරගන්න පුළුවන්. නමුත් රිකිලි බද්දේදී අපිට වැඩි රිකිලි ප්‍රමාණයක් ඕන වෙනවා බද්ද කිරීමට. නමුත් මේ අංකුර බද්දේට සාපේක්ෂව ඉතා ඉක්මනින් බද්ද පැලයක් නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ රිකිලි බද්දය අපි සිදු කරනකොට මොන වගේ ක්‍රියාමාර්ග දානුගමනය කරන්නේ? කොහොමද මේ රිකිලි බද්දය අපි සිදු කරන්නේ? රිකිලි බද්දය ගැන කතා කරොත් බොහෝ පළතුරු ශාක වර්ග අපි බද්ද කරන්නේ රිකිලි බද්දේ කූඤ්ඤ බද්ද ක්‍රමයෙන් බහුලව ශාක වර්ග මේ බද්ද කරගන්න පුළුවන්. එතකොට මුලින්ම අපි ග්‍රාහක ශාකය තෝරගන්නකොට පළතුරු වර්ගය අනුව බද්ද කරන්න ගන්න ග්‍රාහක ශාකයේ වයස් සීමාව වෙනස් වෙනවා. රිකිලි බද්දේදී මුලින්ම කරන්න ඕන අපි පස් මට්ටමේ ඉඳන් සාමාන්‍යයෙන් අඟල් 6ක් වගේ උසින් ග්‍රාහක ශාකයට තිරස් කැපුමක් දානවා. තිරස් කැපුමක් දාලා ඊට පස්සේ ඒ ග්‍රාහක ශාකය හරි මැදින් දෙකට මැදින් පැල්මක් දාන්න ඕන සෙන්ටිමීටර 2.5ක විතර. ඊට පස්සේ අපි අනුජ ලබා ගන්නකොට රිකිලි බද්දේදී අපිට සාර්ථක පැලයක්, කියන්නේ ඊට පස්සේ මේක ශේෂයේ හිටවනකොට ගොඩක් ඍජුව වර්ධනය වුණු පැලයක් තමයි අපේක්ෂා කරන්නේ. එතකොට අංකුර අපි ගන්නකොටත් මව ශාකෙන් වෙන් කර ගන්නකොට හොඳට සූර්යාලෝකයේ වැටුණු අත්තකින් කෙලින් රිකිලි තමයි
භාවිතා කරන්න ඕන. ඊට පස්සේ අපි මේ තෝරගත්ත අනුජය කෝණාකාරව, ඒ කියන්නේ අඟල් 6ක් වගේ උසට තමයි අපි අනුජය තෝරගන්නේ. මේ තෝරගන්න අනුජය අඟලක් විතර කැපුමක් දාන්න ඕන කෝණාකාරව. ඒකයි මේකට කෝණ බද්ද කියන්නේ. අපි මේ ගන්න අනුජයට කෝණාකාරව තමයි සකස් කරගන්නේ. ඒ එහෙම සකස් කරගත්ත අනුජය අර ග්‍රාහක ශාකේ කපලා මේ දෙක එකට සම්බන්ධ කිරීම තමයි කූඤ්ඤ බද්දේදී කරන්නේ. පිකිලි බද්දේ සාර්ථක කරගන්න අපිට විශේෂ තත්වයක්. ඒ කියන්නේ බද්දේ සාර්ථක ගන්න විශේෂ තත්වයක් අපිට බද්ද පැලේට සපයන්න වෙනවා. ඒකට අපි කියනවා ප්‍රචාරක ව්‍යුහ කියලා. ඒ කියන්නේ ප්‍රචාරක ව්‍යුහ අපිට ආකාර දෙකකට සපයන්න පුළුවන් සමූහ තහ තනි ප්‍රචාරක ව්‍යුහෙදී. ඒ කියන්නේ අපි බද්ද කරපු සම්පූර්ණ පැල තොගයම අපිට මේ සමූහ ප්‍රචාරක ව්‍යුහයක් තුල නඩත්තු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙන්න මේ වගේ තනි ප්‍රචාරක ව්‍යුහයක් වර්තමානයේ පැල තවන්නල බහුලව භාවිත කරන ප්‍රචාරක ව්‍යුහ ආකාරය තමයි මේක සිංගල් ප්‍රොපගේටර්. එහෙම නැත්නම් සරල තනි ප්‍රචාරක ව්‍යුහය කියලා කියනවා. ඊට පස්සේ බද්ද කරලා බද්ද කරපු ගමන්ම මේ ප්‍රචාරක ව්‍යුහය මේකට අඳුන්වලා දෙන්න ඕනේ. එතකොට අපි මේක ප්‍රචාරක ව්‍යුහක දානගේ අරමුණ තමයි මේකේ වැඩි උෂ්ණත්වයක් සහ වැඩි ආර්ද්‍රතාවයක් නිර්මාණය කර ගැනීම. එතකොට මේකේ බද්ද සන්ධිය වඩා සාර්ථක වෙලා මෙන්න මේ වගේ හොඳ බද්ද පැලයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතෙන්දි තවත් කාරණාවක් කියන්න ඕන. බද්දේ සාර්ථක වුණාට පස්සේ අපි දැන් මේ ප්‍රොපගේටරය ඉවත් කිරීම සිදු කරන්නේ දවස් 21ක් ගියාට පස්සේ. දවස් 21 සම්පූර්ණ වුණාට පස්සේ අපි මේ ප්‍රොපගේටර එක සවස් කාලෙදී ඉවත් කරලා ඉවරලා බද්ද පැලයට ජල සම්පාදනය කරන්න ඕන. අවශ්‍ය නම් අපිට දිලිරනාශක ස්වල්පිකුත් එකතු කරගන්න පුළුවන්. එතකොට දැන් ඔය කිව්ව විදිහට අපිට අංකුර බද්දේ වගේම රිකිලි බද්දයක් යොදා ගන්න පුළුවනි නවශාක බිහි කර ගැනීම ක්‍රමයක් විදිහට. එහෙම නැත්නම් අපි කියනවා මේ වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදිහට, වඩා සාර්ථක වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විදිහට අපිට බහුලව භාවිත කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ බද්ද කිරීම කියන ක්‍රමශිල්පය. මේකදී ඔමාලි මහත්මිය පැහැදිලිව විස්තර කරා මේ බද්ද කිරීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා, අංකුර බද්දේ සහ රිකිලි බද්දේ. එතන මේ හැම බද්දයක් සිදු කරනකොටම මේ වෙලීම සිදු කරන්නේ පහළ සිට ඉහළට කියන කාරණාව. මේක ඊටම වැදගත් කාරණාවක්. මොකද බද්ද ස්ථානයේ ආරක්ෂා කර ගැනීමත් එක්ක තමයි මේ බද්දේ සාර්ථකත්වයේ කියන එක, එහෙම නැත්නම් නවශාකයක් බිහි කර ගන්නවා කියන කාරණාව අපිට අත්දකින්න වෙන්නේ. කුඩා ඉඩක ඉක්මනින් පළ දරා ගන්න පුළුවන් කුඩා ශාකයක් හදා ගන්න යෝග්‍යම ක්‍රමය තමයි මේ ක්‍රමය කියන කාරණාව. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ශාක බද්ද කිරීම කියන එක සම්බන්ධයෙන් අද දවසේ සාකච්ඡා කරන්නේ. මින් පස්සේ අපි තවත් වර්ධක ප්‍රචාරණ ක්‍රමයක් විතර තමයි යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේකෙන් පස්සේ අපි යොමු වමු වඩාත්ම තාක්ෂණික අවශ්‍යතා ලබා ගන්න, එහෙම නැත්නම් වැඩි තාක්ෂණයක් සහ වැඩි රැකවල් යොදන වර්ධක ප්‍රචාරණ ක්‍රමයේ පිළිබඳව න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා. මේකෙදී අපි අපේ අවධානය යොමු කරන්නේ පටක රෝපණය කියන වර්ධක ප්‍රචාරණ ක්‍රමයේ සම්බන්ධව. ඉතා අඩු ඉඩක විශාල පැල සංඛ්‍යාවක් ලබා ගන්න උනහම අපි භාවිත කරන වැදගත්ම ප්‍රචාරණ ක්‍රමය තමයි පටක රෝපණය කියලා කියන්නේ. පටක රෝපණයේදී විද්‍යාගාර තත්ත්ව යොදාගෙන විශේෂිත තාක්ෂණයක් එක්ක තමයි මේ බෝ කර ගැනීම ක්‍රමශිල්පය අපි කරන්නේ. මේක විශේෂයෙන්ම අඩු කාලය තුළ විශාල පැල සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහාම විශේෂ වෙච්ච ප්‍රචාරණ ක්‍රමයක් වෙනවා. පටක රෝපණය කොහොමද කරන්න කියන කාරණාවත්, පටක රෝපණය පිළිබඳව අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුම ලබා ගන්නත් අපි සූදානම් කරලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. ඉතින් මේකෙදී අපි සම්බන්ධ කරගන්නවා මේ සඳහා අනුෂා මහත්මිය. අනුෂා මහත්මිය, අපිට පොඩි හඳුන්වා දීමක් කරන්න පුළුවන්ද කොහොමද පටක රෝපණය කරන්නේ සහ පටක රෝපණය කියන එකෙන් මොකද හඳුන්වන්නේ කියන කාරණාව පිළිබඳව? ඔව්, ඇත්තටම පටක රෝපණයේදී සිද්ධ කරන්නේ ඒක ශාකවල ප්‍රචාරණයේ එක් අවස්ථාවක්. එතකොට ඒ ප්‍රචාරණය සඳහා අපි තෝරගන්න ඕනේ මෞෂාකයක්. අපි කරන්නේ මොකද්ද කියන්නේ, මෞෂාකය තෝරගත්තට පස්සේ ඒ මෞෂාකයට සාමාන්‍යයෙන් අපි ඒ ශාකයට සමාන දුහිතෘ පැල විශාල සංඛ්‍යාවක් ගන්න පුළුවන්. ඒක සිද්ධ කරන්නේ පාලනය කරන තත්ත්වය යටතේ. ඒකට පටක රෝපණයට විද්‍යාගාරයක් ඕනේ වෙනවා. ඒ වගේම ජීවාණු හරිත පරිසරයක් අපි හදාගන්න ඕනේ. එතකොට ඒ දෙකම අත්‍යවශ්‍ය දෙයක්, ජීවාණු හරිත පරිසරය සහ පාලනය කරපු තත්ත්ව කියන එක. ඒ අටතේදී පැලයක් අපි කෘත්‍රිම මාධ්‍යයක රෝපණය කරනවා. සාමාන්‍ය ස්වභාවික පරිසරයේ තියෙන ස්වභාවිකවම තියෙන මේ ගහක් හැදෙන්න ඕනි ලක්ෂණ තියෙනවනේ, එක සාධක. ඒ සාධක හැම දෙයක්ම අපි කෘත්‍රිමව පැලයට ලබා දෙනවා බෝතලයේ ඇතුළට. එතකොට බෝතලයේ ඇතුළේදී ඒ වගේම වර්ධනය සඳහා අවශ්‍ය හෝමෝන දුන්නහම
ඒකෙන් පැල විශාල ප්‍රමාණයක් ගුණණය වීමකින් හදා ගන්න පුළුවන්. ඔව් එතකොට දැන් මේ මාධ්‍යයක් යොදා ගන්නවා කියවනේ. ඔව් මේ පටක රෝපණය සඳහා අපි යොදා ගන්න මාධ්‍ය මොන වගේ දේවල්ද අන්තර්ගත වෙන්නේ? පටක රෝපිත මාධ්‍යක තියෙනවා අපි පටක රෝපණය සඳහා අවශ්‍ය සුක්‍රෝස් සීනි තියෙනවා. ඊට අමතරව පෝෂණ මාධ්‍යයක් තියෙනවා. පෝෂණය සඳහා ගහ හැදෙන්න ඕනි පෝෂණය. ඊට පස්සේ ඒකට අදාළව පැල ජනනය කරගන්න පැල ගොඩක් හදාගන්න අපිට හෝමෝන වර්ග පාවිච්චි කරනවා. ඒ හෝමෝන සහ ජලය කණිජ ලවණ සහ ඊට පස්සේ මේ මාධ්‍ය සාමාන්‍යයෙන් හැදුවාම ද්‍රව තත්ත්වයේ තියෙනවා. एक जेली दाल जेली जेलटीन जेली स्वभाव पत् करें पहले वर्धने वेन्न हिट वगन ए विधिट पटक रोपण करगानी बोतल कैतुले पटक रोपण क्रमेदी इतना पेहदील मेसन विशेष माध्य बाधा करनाध्य तुम तमाइ अरे शाखे वर्धने वेन्न अवश्य सीएलम पोषक लबादी सिधुकरा ඒ වගේම මේ මාධ්‍ය ජීවාණු හරණය කරලා තමයි මේ ජීවාණු හරණය කරලා ද පරිසරයක තමයි මේක වර්ධනය වෙන්න සලස්වන්නේ. ඒතර අනුෂ මහත්මිය මේ වැඩේ කරනකොට මේ පටක රෝපණය සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය යම් පියවර පිළිවෙලක් තියෙනවා. ඔව් ඇත්තටම ඒක හැම ශාකයකම පටක කොටසක් ගත්තාම ඒ පටක කොටස අනිවාර්යයෙන්ම සජීවී වර්ධක පටක කොටසක් වෙන්න ඕනේ. හැම ශාකයක වර්ධක සහ සජීවී කියන දේ තියෙන්න ඕනේ. එතකොට ඒ සජීවී කොටස අරගෙන අපි ඉස්සෙල්ලා මේක ජීවාණු හරණය කරගන්න ඕනේ පටක කොටසත්. එතකොට ඒ ජීවාණු හරණය කරගත්තට පස්සේ ජීවාණු හරිත පරිසරයක් හදා ගන්න ඕනේ. උදාහරණයක් විදියට ගත්තාම අපි කෙසෙල් වල පටක රෝපණය කරද්දී මේ විදිහට කෙසෙල් මේ තරමේ ප්‍රමාණයේ කෙසෙල් අංකුරයක් ලබා ගන්නවා. මේ ගන්න අංකුරය තමයි අවසාන අවස්ථාවේදී අපි පටක රෝපණය සිද්ධ කළාට පස්සේ මේ තමයි එතනින් ආපු පැලයක්. එතකොට මේ ගන්න අංකුරයේ ඉඳලා මේ වගේ අපිට සාමාන්‍ය එක පටකයක් ගත්තාම මේකෙන් අපි පටක දෙකක් ලබා ගන්නවා. මේ පටක දෙකෙන් අවසාන අවස්ථාවේදී පැල 1500ක් වගේ මේ වගේ පැල ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේ සඳහා අවුරුද්දක විතර කාලයක් යනවා. අවුරුද්දකින් විතර 1500ක් විතර ගන්න පුළුවන්. එතකොට මේ මෙතන ඉඳලා මේ දක්වා තියෙන අවස්ථාවල් අපි අවස්ථා පහකට බෙදා ගන්නවා. එතකොට මේ තියෙන මුල් අවස්ථාව තමයි මේ මෞෂාකේ හඳුනා ගන්න පළවෙනි අවස්ථාව. පස්සේ මෞෂාකේ හඳුනා ගත්තාම අපිට ඒක වෙළඳපළේ විශාල ඉල්ලුමක් තියෙන එකක් වෙන්න ඕනේ. මොකද පැල විශාල ප්‍රමාණයක් අපි නිෂ්පාදනය කරනවනේ එකවරකදී. එතකොට ඉල්ලුමක් තියෙන සහ නිරෝගී පැලයක් වෙන්න ඕනේ. ලෙඩ රෝග නැති විශේෂයෙන්ම වෛරස් බැක්ටීරියා දිලීර ආසාදන වලින් තොර වෙච්ච නිරෝගී මෞෂාකයකින් ඒ වගේම පළදායි අස්වැන්න විශාල අස්වැන්නක් තියෙන ගහක් වෙන්න ඕනේ. ඒ වගේ ගහකින් මේ වගේ අඩි දෙකක් එකමාරක් දෙකක් වගේ උසට මෞෂාකයෙන් පැලයක් ලබා ගන්නවා. ඊට පස්සේ මේ පැලේ විද්‍යාගාරයේදී මේ සාමාන්‍යයෙන් බාහිර පරිසරයේදී තමයි මේක එක් අවස්ථාවකදී වෙන් කර ගන්නවා පටක කොටසක්. ඊට පස්සේ සියලුම තත්ත්ව විද්‍යාගාරය තුලදී තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙතනින් ගන්න පටක කොටසක් අපි විද්‍යාගාරය ඇතුළේදී මේ වගේ ප්‍රමාණය වෙනකන් කපලා බෝතලයක් ඇතුළට දා ගන්නවා. එතකොට විද්‍යාගාරය ඇතුළේදී බෝතලයක් ඇතුළට දැම්මහම මෙන්න මේ ප්‍රමාණයට මේ හදා ගන්න පුළුවන්. මේක මාසයක් විතර ගියාට පස්සේ එතනින් එහාට මෙහෙම අංකුර කීපයක් එකකින් වර්ධනය වෙනවා. ඊට පස්සේ ඒ වර්ධනය වෙන අංකුර අපි උපරෝපණ කියලා කියනවා. උපරෝපණ කීපයක් සිද්ධ කරනවා. උපරෝපණ කීපයක් සිද්ධ කරද්දී තමයි මාස කීපයක් යන්නේ. දැන් මේ අවස්ථාවේ තියෙන එක අපහු මේ වගේ මේ ගුණනේ වෙද්දි මේ වගේ වෙනවා. ඊට පස්සේ මේ බෝතලේම අපි කපලා අපහු බෝතල් මේක බෝතල් පහකට විතර මාරු කරනවා. ඊට පස්සේ ආයි මාසයක් ගියා මේ බෝතල් පහේම මේ වගේ ආයි ගොඩක් හැදෙනවා. ඒ විදිහට තමයි උපරෝපණ 6ක් 7ක් විතර ගියාම අවසාන අවස්ථාවේදී මුල් නැති ශාක කීපයක් එන්නේ. අපි ඒ ටික මුල් අදින මාධ්‍යයකට දැම්මහම මේ වගේ මුල් සහිත පැල එනවා. ඒ වගේම බෝතලියේ මේ වගේ උසට ආවහම ඒ පැල ආපහු පැල දැඩි කිරීම කියන අවස්ථාවෙන් දැඩි කිරීමකට ලක් කරලා බාහිර පරිසරයට පුරුදු කරගන්න පුළුවන්. මේතර විද්‍යාගාරයක් තුල හදාගන්න හින්දා දැන් සාමාන්‍ය පරිසරයට ගියාම මේ පරිසර තත්ත්වය මේ පැල දරා ගන්න ඕනි. අන්න ඒ නිසා මේ පරිසරයට හුරු කරන කාර්යය තමයි දැඩි කිරීම කියලා අපි හඳුන්වන්නේ. දැන් ඒතර අනුෂ මහත්මිය මේ පියවරවලදී මුලින්ම අපි පටකේ වෙන් කරගන්න ඕනේ. අපි බලමු මේ පටකේ වෙන් කරගන්නේ කොහොමද කියන කාරණාව. ඇත්තටම මේ කෙසෙල් ශාකය අපි උදාහරණයකට අරන් තියෙනවා. අපි බලමු කොහොමද ඉස්සෙල්ලාම මේකේ මේ
මව්ගහෙන් වෙන් කරගද්දි මේ තියෙන මව්ගහට සම්බන්ධ වෙලා තියෙන කොටස මව්ගහට සම්බන්ධ කොටසෙදි මෙහෙට මේ කිසිම හානියක් නොකර පැලේ කපා ගන්න ඕනේ ඒක පළවෙනි මේක ඊට පස්සේ අපි මේ මුල් ටික තමයි ඉස්සෙල්ලාම කපලා අයින් කරගන්න ඕනේ පස් සහිත කොටස් අයින් කරලා ඊට පස්සේ මේ වගේ දුඹුරු පාට වගේ වෙලා තියෙන මඩ සහිත කොටස් සේරම අයින් කර ගන්න ඕනි කඳ කොටසේ විතරක් ඉස්සෙල්ලාම අලේ කොටසෙම අයින් කරලා කඳ කොටසේ අපි මේ වලයාකාරව පොතු ඉවත් කිරීමක් සිද්ධ කරන්න ඕනි ඊග දෙවෙනි අවස්ථාවට මේ විදිහට පොතු වල දෙකක් හෝ තුනක් ඉවත් කර ගන්න ඕනි මේ විද්‍යාගාරයට අපි පැලකොටස අරගෙන යන්න කලින් අපි මේ පැලකොටසට විද්‍යාගාරයට ගෙනියද්දී එකට කියනවා පූර්වකය කියලා. පූර්වකය කියන කොටස කියලා තමයි හඳුන්වන්නේ මෞෂාකයෙන් අපි ගන්න පටක කොටසට කියන්නේ පූර්වකය කියලා. දැන් මේ පටකය ලබා ගන්නකොට මුලින් අනවශ්‍ය කොටස් ඉවත් කිරීමක අපි සිද්ධ කරා. අනවශ්‍ය කොටස් ඉවත් කරගෙන තමයි අපි විද්‍යාගාරයට මේක අරගෙන යන්නේ. ඒතර අනුශමාත්මිය ඊළඟට මොකද අපි කරන්නේ මේක? මේ වගේ කපාගත්ත කෙසෙල් එකේ ඊළඟ පියවරට යන්නේ විද්‍යාගාරය ඇතුළට අරගෙන යන්න ඕනි මේක අරගෙන ගිහිල්ලා මේක දියර සබන් වලින් තුන් පාරක් හොඳට හෝදන්න ඕනි පෙනේනකල් හොඳට අතුල්ලලා වටේට හෝදනවා ඊට පස්සේ හෝදලා දැන් අපි කලින් කපාගත්තා වගේම තවත් මේ පේනවනේ මෙතන වට කීපයක් තියෙනවා මේ මේ කොටස් ඇතිලා තියෙනවා මේ තියෙන වට කීපයකුත් තව අයින් කරගන්න ඕනි තව දුරටත් මේක අඟල් 6ක විතර වගේ උසට වෙනකල් අලේ කොටසත් කඳ කොටසත් කියන දෙකම එක ගානට කපා ගැනීමක් සිදු කරනවා විද්‍යාගාරයේ ඇතුළේදී ඊට පස්සේ ඒ කපාගත් එක සෝඩියම් හයිපොක්ලෝරයිඩ් ද්‍රාවණයක සාන්ද්‍ර ද්‍රාවණයක පැය භාගයක ප්‍රමාණයක් ගිල්වලා තියා ගන්නවා ඒක නිතරම කැළතීමකට ලක් කරන්න ඕනේ ඒ කැළතීමට ලක් කරාට පස්සේ ඒ ගන්න පටක කොටස අපි නැවත මේක හරියටම මැදස්තේ ඉඳලා කඳ කොටසත් කැපිගෙන යන විදිහට කොටස් දෙකකට කපලා ඊට පස්සේ එක කොටස ගානේ එක බෝතලයකට එක කොටස බැගින් මේ විදිහට සංස්ථාපනය සිද්ධ කර ගන්නවා. අන්තිමට අවස්ථාවේ සංස්ථාපනය කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි පටක කොටස බෝතලයට දාන්නේ. අපි පටක රෝපිත බෝතලයකින් ඉවත් කරගත්ත පැලයක් මේ විදිහේ වගා මාධ්‍යකදී රෝපණය කිරීමක් සිද්ධ කරනවා මේ වගා මාධ්‍යයට අපි කොහුබත් වැලි සහ මතු පිටපස් කියන එකට එක එක අනුපාතයෙන් මිශ්‍රණය හදනවා ඒ වගේම මේ මිශ්‍රණය අපි සාමාන්‍යයෙන් පරිසරයේදී ගන්න පස් මිශ්‍රණ වගේ නෙමෙයි මේ මාධ්‍ය ජීවාණුහරණය කර ගැනීම අත්‍යවශ්‍යයි මොකද අපේ පටකරෝපණ විද්‍යාගාරයක බෝතලයක් ඇතුලේ නඩත්තු වෙච්ච පැලයක් කෙලින්ම එළියට දාන්න බෑ අපිට ඒක විස බීජ වලින් සහිත පරිසරයකට ගේන නිසා ඒ මාධ්‍යත් ජීවාණුහරණය කරලා ඒ මාධ්‍යට තමයි අපි අර එළියට ගන්න බෝතලේ මාධ්‍ය රෝපණය කරගන්නේ ඒ රෝපණය කරලා සති දෙකක් වගේ යද්දි ගොඩක් වෙලාවට කොළ ඇකිලිලා එහෙම ඒ තත්වයක් තියෙනවා දෙකක් වගේ ගියාට පස්සේ මේ වගේ කොළ හොඳට උඩට ඇවිල්ලා
පැලය තරමක් දුරට ස්වභාවික පරිසරයට හුරු වීමක් සිද්ධ වෙනවා. ආයේ සති 4 මාසයක් වගේ ගියාම මේ තරම් විතර විශාල ප්‍රමාණයේ පැලයක් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ මාස 1කමාරක් වගේ ගියාම මේ ක්ෂේත්‍රයේදී මේ අවස්ථාව තමයි ක්ෂේත්‍රයේදී රෝපණය කරගන්න සුදුසු අවස්ථාවේ පැලයක්. ශාකවල වර්ධක ප්‍රචාරණයේ සිදු කරන ප්‍රධාන ක්‍රමවේද 4ක් ගැන අපි ලොකු අවධානයක් අද දවසේ යොමු කළා. මේදී අපි කිව්වා විශේෂයෙන්ම අතු කැබැල්ලක් මුල්ලද්දෝ ගන්නෙ කොහොමද? ඒ වගේම ශාකයක තිබියදී අතු කැබැල්ලක් අපි මුල්ලද්ද ගන්නෙ කොහොමද කියන කාරණාව. අපි දෙවෙනි ආකාරය හැඳින්නුවේ ලේයර් කිරීම, එහෙම නැත්නම් අතු බැඳීම කියන. ඊට පස්සේ අපේ අවධානය අපි යොමු කළේ බද්ධ කිරීම කියන ක්‍රමවේදයට. මේකදී විවිධ බද්ධ ක්‍රම ගැන කතා කළා. ඒ වගේම බද්ධ කිරීමේදී අනුගමනය කරන මූලධර්ම මොනවද කියන එක, ඒත් එක්කම බද්ධ කිරීමක් සාර්ථක කරගන්න මේ බද්ධ ශාකය පවත්ව ගන්න කොහොමද කියන කාරණාවත් අපි උඩ පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම අවසාන වශයෙන් අපි අවධානය යොමු කළා පටක රෝපණය කියන වර්ධක ක්‍රමවේදය වෙත. මේ පටක රෝපණයත් එක්ක මේ සිදුවන්නා වූ සියලුම වර්ධක ප්‍රචාරණ ක්‍රම ඉදිනදා ජීවිතයේ යොදා ගන්න කොහොමද කියන ප්‍රායෝගික අත්දැකීම ලබා දෙන්න අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේ උත්සාහයක් දරුවා. ඒ උත්සාහය මල්පල ගැන්වෙන්නේ එකක් තමයි මේ පුතේ, දැන් ඔබ මේවා යොදාගෙන නිවස මේ දෙයක් ඔබට කරන්න පුළුවන් නම් අපි ඒකත් අපි ලපු සුවිශේෂී ජයග්‍රහණයක් වෙනවා. ඒ වගේම තව වැඩි කාලයක් නැහැ අපස සාපේල විභාගයට. මේ විභාගයේදීත් ඔබට මේ ශේෂ්ත්‍රයෙන් එනා වූ ඒ ප්‍රශ්න වලට ඉතාම හොඳින් මූණ දෙන්න හැකියාව ලැබෙනවා නම් ඒකත් අපි ලබන තවත් ජයග්‍රහණයක් විදිහට තමයි අපි සලකන්නේ. දැන් අද දවසේ අඹේපුස්ස දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට ඇවිල්ලා අපි මේ වැඩසටහන ඔබ වෙනුවෙන් පටිගත කරේ. ඉතාමත්ම වැදගත් කාරණාවක් ඔබට මේ විදිහට ලබා දෙන්න අවශ්‍ය නිසා. ඉතින් අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තුමිය ඇතුළු මෙම කාර්ය මණ්ඩලයට අපිට සුවිශේෂී සහයෝගයක් ලබා දුන්නා මේ කාර්යය සිදු කරන්න. ඉතින් ඒ විදිහටම තවත් අපූර්ව විද්‍යා වැඩසටහනකින් ලබන සතියේ හමු වෙනතුරු ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක් වේවා. ආයුබෝවන්.